සිංහල ස්ටෝරිකැප්ස් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ බක් නැමැති අපූර්ව බල්ලෙකුගේ දඟ වැඩ, කපට වැඩ වගේම වීරකම් වලින් පිරුණු Call of the Wild කියන මූවී එක. ඉතින් මේ කතාව මුල් වෙලා තියෙන්නේ හිම වලින් පිරුණු සීතලම සීතල ඇලෙක්ස් කාව ගවේෂණය කරමින් හිටව පුද්ගලයන්ට එහි තිබිලා රත්තරන් විශාල වශයෙන් හම්බෙලා තියෙනවා. ඉතින් මේ නිවුස් එක ලෝකෙ පුරාම පැතිරලා ගිහින් මිනිස්සු දහස් ගාණක් මේ ප්‍රදේශයට ඇදී ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රදේශය ඉතාම දුෂ්කරයි. ඉතින් මේ මිනිස්සුන්ට හිමේ ගමන් කරන්න අවශ්‍ය ඔවුන්ගේ කරත්ත ඇදගෙන යන්න ශක්තිමත් බල්ලෝ ඕන වෙලා තියෙනවා. මේ ඉන්නේ බක්. මෙයා සැන්ටා ක්ලාස් ප්‍රදේශයේ ඉන්න නඩුකාරයාගේ බල්ලා. දවසක් එයා ගෙදර සේවිකාවත් එක්ක මාකට් එකට යනවා. මේ බක් නගරේ ඉන්න හැම කෙනා සමග ගොඩාක් යාළුයි. බක් මෙහෙම ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි එයා අනිත් බල්ලන්ට වැඩිය ගොඩක් විශාලයි. ඉතින් බක් මෙහෙම නගරයට වෙලා ඉන්නකොට ලියුම් බෙදෙන පුද්ගලයා බයිසිකල් එක්ක යනවා දැකලා එයා පස්සෙන් වේගෙන් පන්නන්න ගන්නවා. මේ වෙලාවේදී එක් පුද්ගලයෙක් බක් දිහා ගොඩක් උවමනාවෙන් බලන් ඉන්නවා පත්තරයකුත් අතේ තියාගෙන. මේ පත්‍රයේ ඇඩ් එකක් දාලා තියෙනවා බල්ලන් හොයලා දෙන පුද්ගලයන්ට ලොකු මුදලක් ලබා දෙනවා කියලා. කොමාරි බක් සේවිකාවත් එක්ක ගෙදර යද්දී අනිත් සේවිකාවන් ගොඩක් රසවත් සුවඳවත් කෑම ගොඩාක් හදලා තියෙනවා. මොකද අද තමයි නඩුකාරතුමාගේ උපන්දිනය. බක්ට මේ කෑමවල සුවඳ දැනිලා එයා දඩ බඩ ගාලා ගෙදර බඩමුඩුත් එක්ක පෙරලා කුස්සියට දුවනවා. ඉතින් කුස්සියේ ඉන්න අය බක් කියන සද්දේ ඇහිලා කෑම ටික ඔක්කොම ටක් ගාලා හංගනවා. මොකද බක්ට අහුනොත් මේ ඔක්කොම කාලා දාලා විනාශ කරලා දාන නිසා. ඉතින් නඩුකාරතුමා ඇවිත් බක්ව එළියට දාලා දොර වහලා එයා එයාගේ බර්ත්ඩේ එකට රෙඩි වෙනවා. දැන් බර්ත්ඩේ පාටික පටන් ගන්න යන්නේ. එක එක කෑම ජාති පුරවපු ලස්සන කෑම මේසයක් එහෙම හදලා පවුලේ අය හැමෝම එක තැනකට යනවා ෆොටෝ එකක් ගන්න. පේන විදිහට නම් මෙයාලට බක්ව අමතක වෙලා. ෆොටෝ එක ගන්න තැනට බක් ලොකු මස් කෑල්ලකුත් අරන් එනකොට තමයි හැමෝම දකින්නේ බක් එයාලගේ කෑම මේස විනාශ කරලා දාලා කියලා. මේ දේ නිසා නඩුකාරයාට ගොඩාක් තරහ ගිහින් දඩුවමක් විදිහට බක්ව එළියට දාලා දොර වහනවා. ඉතින් බක් ගෙදර ඉස්සරහට වෙලා නිදාගෙන ඉද්දී කවුද එයාගේ නම කතා කරනවා කියලා ඇහෙනවා. ඉතින් බක් දෙපාරක් හිතන්නේ නැතුව ඒ කතා කරපු පුද්ගලයා ළඟට යනවා. ඉතින් මේ පුද්ගලයා බක්ට බනිස් ගෙඩියක් පෙන්නලා රවට්ටලා කොමාරි කූඩුවකට දාලා හිර කරන් අරන් යනවා. බක් ඒකෙන් පැනගන්න උත්සාහ කළත් එයාට ඒක කරන්න බැරි වෙනවා. ඊක වෙලාවකින් බක්ව කෝච්චයකට දාලා ගොඩාක් දුර අරගෙන යනවා. අනිත් දවසේ මිනිස්සෙක් ඇවිත් බක් ඉන්න කූඩුව කඩලා එයාව එළියට ගන්න හදද්දිම බක් කූඩුව කඩාගෙන එළියට පැනලා එතනින් පැනගන්න හදනවා. නමුත් මේ මිනිස්සයා ගොඩාක් නපුරු කෙනෙක්. එයා බක්ට පොල්ලකින් ගහනවා. එදා තමයි බක් ජීවිතේටම ගුටියක් ආපු පළවෙනි දවස. ඉතින් ඒකට එයා ගොඩාක් බය වෙනවා. බක් තේරුම් ගන්නවා තවත් දැඟලුවොත් එයාට තවත් ගුටි ගන්න වෙනවා කියලා. මෙතන තව අල්ලන්න ආපු බල්ලු ගොඩක් කූඩුවල දාලා හිටියත් බක්ව ගොඩක් ලොකු නිසා එයාව කූඩුවකට දාන්න බෑ. ඒක නිසා බක්ව ලණුවකින් ගැට ගහලා මිනිස්සු එළියට ගියාට පස්සේ බක් ලණුව කඩාගෙන එළියට ගිහින් එතනින් පැනලා යන්න උත්සාහ කරනවා. ඒත් බක් එළියට ආවට පස්සේ තමයි එයා දැනගන්නේ එයා ඉන්නේ ලොකු නැවක කියලා. කොහමාරි නැව ගිහින් කැනඩාවල නතර කරාට පස්සේ බක් මිනිස්සු ගොඩාක් ඉන්න ජනාකීර්ණ තැනකින් ඇවිදගෙන යනවා. මෙතන ඉන්න මිනිස්සුන්ගෙන් ගොඩක් අය රත්තරන් හොයන්න ආපු අය. ඉතින් යම් පුද්ගලෙක් බක්ව එක් කරගෙන යද්දී මෙයාගේ මුළු ජීවිතයේ පළමු වතාවට ඔහු හිම උඩ අඩිය තියෙනවා. බක්ට දැන් හරි පුදුමයි. ඉතින් එයා පුදුමෙන් හිම උඩ දඟල දඟල ඉද්දී කොමාරි එයා ගැට ගහලා තියෙන ලණුව ගලවගෙන වෙනත් පැත්තකට දුවගෙන යනවා. මෙහෙම යද්දී බක් ගේන් වයසක පුද්ගලෙක්ගේ ඇඟේ හැපිලා එයා බිම ඇදගෙන වැටෙනවා. මොහුගේ නම ජෝන් ටෝටන්. ජෝන් නම් අනිත් මිනිස්සු වගේ බක්ට බනින්නේ නැහැ. එයා ආපහු නැගිටලා නැවට යද්දී බක් දකිනවා ජෝන් ළඟ තිබ්බ උපකරණයක් බිමට වැටලා තියෙනවා. ඉතින් බක් ඉක්මනින්ම ගිහින් ඒක ආපහු ජෝන්ට දෙද්දිම බක්ගේ දැන් අයිතිකාරය ඇවිත් බක් කියලා කතා කරලා නැවතත් ඔහු අල්ලගෙන යනවා. මේ ප්‍රදේශයේ තියෙනවා බල්ලන් විකුණන කඩයක්. බක්ව මෙච්චර දුර අරන් ආවෙත් මේ කඩේට තමයි. ඉතින් බක් අනිත් බල්ලොත් එක්ක ඉද්දි ඕන් එක ටිකක් යාළු වෙන්න උත්සාහ කළත් අනිත් බල්ලෝ නම් ඒකට එච්චර කැමති නෑ වගේ. බක් තමයි මෙතන ඉන්න ලොකුම බල්ලා. මේ වෙලාවේදී බල්ලන් මිලදී ගැනීමට ආපු පෙරල්ට් කියන පුද්ගලයා බක්ව දැකලා එයාව මිලදී ගන්නවා. මේ පෙරල්ගේ රස්සාව තමයි ලියුම් බෙදෙන එක. එයා බක්ව අරන් ගිහින් එයාගේ සහායිකාව වෙන ෆ්‍රැන්කොයිස්ට පෙන්නනවා. නමුත් ඇය නම් කියන්නේ එයාලගේ හිමයානේ ඇදයන්න තව බල්ලු දෙන්නෙක්වත් උවමනයි කියලා. කොහොම නමුත් කණ්ඩායමේ අනිත් සමාජිකයන් නම් බක්ව සතුටින් පිළිගත්තත් මේ කණ්ඩායමේ නායිකාවන
ස්පිට්ස් නම් හස්කි බල්ලට බක්ව වැඩි ඇල්ලුවේ නැහැ. කොහොම හරි පෙරල්ට් කවදාවත් එයාගේ සේවා කාලය අතරතුර හරි වෙලාවට ලියුම් ටික අරන් ගිහින් නැහැ. දැන් පෙරල්ට් හදන්නේ බග්ගේ උදව් අරගෙන වෙනදට වැඩිය කලින් ලියුම් අරගෙන යන්න. නමුත් බක්ට නම් මේ වැඩේ හරියන්නේ නැහැ වගේ. එයා එයාගේ කරපටිය ගලවන්න උත්සාහ කර කර ඉන්නවා. කොහොම හරි අවසානයේට මෙයාලා ගමන යන්න පටන් ගන්නවා. බක් කවදාවත් මේ වගේ දේවල් කරලා නැති නිසා මුලින්ම එයාට මේක ගොඩක් අමාරු වෙනවා. නමුත් බක් අනිත් අයට වඩා ගොඩක් ශක්තිමත්නේ. එයා එහෙට මෙහෙට විසිවෙවි හිම යානාව ඇදගෙන යද්දි පාර අයිනේ ඉන්න හාවෙක් දිහාවට දුවන්න ගිහින් මුළු කරත්තේම පල්ලමකට පෙරලිලා යනවා. බග්ගේ මේ මෝඩ වැඩවලට ස්පිට්ස් නම් හොඳටම තරහ ගිහින්. හැබැයි පෙරල්ට් නම් බක්ට බනින්නේ නැතුව එයාව මොටිවේට් කරනවා. කොහොමාරි මේ වැඩේ කරමු කියලා. ඇත්තටම ඔහු ගොඩාක් කරුණාවන්ත කෙනෙක්. කොහොමාරි මවුන් ආපහු ගමන යද්දි හොඳටම රෑ වෙලා. දවස අවසානයේට බක්ට හොඳටම මහන්සි වගේ. ඉතින් මෙයාලා ඔක්කොම නිින්දට ගියත් බක්ට නම් නිින්ද යන්නේ නැහැ. මොකද එයාට පුරුදු නැහැ අනිත් බල්ලෝ වගේ හිමේ නිදාගෙන. ඉතින් බක් කූඩාරම ඇතුළට ගිහින් ෆ්‍රැන්කොයිස්ව එළියට ඇදලා දාලා එයා පැරල්ට් එක හොඳට නිදා ගන්නවා. නමුත් ෆ්‍රැන්කොයිස්ට ඇහුරුනාට පස්සේ එයා ආයෙත් බක්ව එළියට දානවා. මේ වෙලාවේදී බක් ළඟට තඩිම තඩි කළුපාට වුර්කේක් එනවා දකින්නවා. හැබැයි ඒක ඇත්තක් නම් නෙමෙයි, බක්ට විතරක් පේන දෙයක්. මේ වුර්කයා තමයි බක්ට මේ ගමන පුරාවටම උදව් කරන්නේ. අනිත් දවසේ උදේම කට්ටිය නැගිටලා සුපුරුදු විදිහට ගමන යන්න පටන් ගන්නවා. අද නම් බක්ට දුවන්න ගොඩක් අමාරුයි. මොකද එයාට ලිස්සන අයිස් වල දුවලා පුරුදු නැහනේ. දවස අවසානයේදී පෙරල්ට් හැම කෙනාටම එක මාළුවා ගානේ කන්න දෙනවා. හැබැයි මේ කණ්ඩායමේ නායකයා ස්පිට්ස් පෙරල්ට් යනකම් ඉඳලා වෙන බල්ලෙකුගේ මාළුවා බලෙන් උදරන් කනවා. මේ සිද්ධිය දැක්ක බක් ගිහින් එයාගේ මාළුවා අර අහිංසක බල්ලට දීලා එයා යන්න යනවා. ඉතින් බග්ගේ කරුණාවන්තකම ගැන හැම බල්ලෙක්ටම පුදුමයි. දවසක් මෙයාලා බොහෝම දුෂ්කර පාරකින් මහන්සි වෙලා ගියාට පස්සේ වතුර වලක් හම්බ වෙනවා. දැන් හැමෝටම ගොඩාක් තිබහයි. නමුත් මේ නපුරු ස්පිට්ස් අනිත් අයට වතුර බොන්න දෙන්නේ නැතුව එයා තනියම බිවි ඉන්නවා. මේ වෙලාවේදී බක් වෙන තැනකට ගිහින් එතන තිබ්බ අයිස් කඩලා දාලා බල්ලෝ හැමෝටම වතුර බොන්න තැනක් හදලා දෙනවා. දැන් මේ කණ්ඩායමේ ඉන්න බල්ලෝ හැමෝම ස්පිට්ස්ට වැඩිය බක්ට ගෞරව කරන නිසා ස්පිට්ස් ඉන්නේ ගොඩාක් තරහයි. ටික දවසක් යද්දී බක් හිමවල දුවන්න හොඳට පුරුදු වුණා. අනිත් දවස්වලට වැඩිය ඉක්මනට දැන් මෙයාලට ගමන යන්න පුළුවන්. දවසක් ෆ්‍රැන්කොයිස් සහ පෙරල්ට් උඩ අයිස් මිදුළු ගඟක් මැදින් ගොඩාක් පරිස්සමෙන් ඇවිදගෙන යද්දී එක පාරටම ෆ්‍රැන්කොයිස් වතුරට වැටලා ගහගෙන යනවා. මේ වෙලාවේදී පෙරල්ට් කෑ ගහගෙන ෆ්‍රැන්කොයිස් වැටුණ තැනට යද්දී ඊටත් වඩා ඉක්මනට බක් දුවගෙන ගිහින් වතුරට පැනලා ෆ්‍රැන්කොයිස්ව අල්ල ගන්නවා. හැබැයි බක්ට වතුරෙන් උඩට එන්න ලේසි තැනක් හොයාගන්න බෑ. මේ වෙලාවේදී අර බක්ට උදව් කරන කළු වෘකයා උඩ ඉන්නවා දැකලා බක් එතනින් අයිස් කඩාගෙන උඩට එනවා. ඉතින් ෆ්‍රැන්කොයිස්ව බේරගන්න එකට පෙරල්ට් ගොඩක් සතුටු වෙලා බක්ව බදා ගන්නවා. මේක දකින ස්පිට්ස් නම් බක් එක්ක තවත් තරහයි. එදින රාත්‍රියේදී පෙරල්ට් ගිනිමැලයක් ගහලා දෙනවා බක්ටයි ෆ්‍රැන්කොයිස්ටයි ඉන්න කියලා. මෙතනදී මෙයාලා කතා කරගෙන ඉද්දි ෆ්‍රැන්කොයිස් බක්ට කියනවා පෙරල්ට් කවදාවත් වෙලාවට ලියුම් ටික අරන් යන්න සමත් වෙලා නැහැ. නමුත් එයා බක්ගේ උදව්වෙන් වෙලාවට මේ ගමන යන්න පුළුවන් වෙයි කියලා ගොඩාක් විශ්වාසින් ඉන්නේ කියනවා. ඒ හීනෙට යන්න උදව් කරන්න පුළුවන් බක්ට විතරයි කියලාත් කියනවා. මෙයාලා මේ කතා කරන හැම දෙයක්ම ස්විට්ස් ආගෙන ඉන්නේ. එයාට පුදුම තරහක් තියෙන්නේ බක් ගැන. එදින රාත්‍රියේදී ස්පිට්ස් ඇවිත් බක්ට අභියෝග කරනවා කණ්ඩායමක ඉන්න ඕනේ එක නායකයයි කියලා. කොහොම හරි මෙයාලා දෙන්නගේ සටනෙන් ස්පිට්ස් ජය ගන්නවා. පේන විදියට නම් බක් මැරලා වගේ. මේ ස්පිට්ස විරුද්ධව නැගිටින්න අනිත් හැමෝම බයයි. නමුත් එකම එක බල්ලෙක් විතරක් බක්ට ඇහින්න කෑ ගහනවා. මේ වෙලාවේදී බක්ට උදව් කරන වෘකයා බක් ළඟට ඇවිත් ඔව නැගිටවනවා. මේ සිද්ධියෙන් පස්සේ බක්ට හොඳටම පණ ඇවිත් ස්පිට්ස්ව කටින් උස්සලා පොළවේ ගහනවා. අනිත් බල්ලෝ බග්ගේ ජයග්‍රහණය සමරද්දී ස්පිට්ස් එතනින් යන්නම යනවා. අනිත් දවසේ උදේ පෙරල්ට් ඇවිත් ස්පිට්ස කතා කරනවා එයාලගේ ගමන යන්න. නමුත් ස්පිට්ස් නම් ආයේ ඉන්නේ නැහැ. මේ වෙලාවේදී බක් ඉස්සරහට එනවා එයාලගේ කණ්ඩායම ලීඩ් කරන්න. නමුත් ඒකට පෙරල්ට් නම් කැමති වෙන්නේ නැහැ. මොකද බක්ට වැඩිය පළපුරුද්දක් නැහනේ. ඉතින් පෙරල්ට් බක්ව හිටපු තැනටම තල්ලු කරගෙන ගිහින් දාලා කණ්ඩායමේ ගොඩ කාලයක් හිටපු බල්ලෙක්ව නායකකමට දාන්න හැදුවත්
ඒ බල්ලා ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද ඔහු දන්නවා හැමෝටම උදව් කරන බක් තමයි මේකට සුදුසුම කෙනා කියලා. ඉතින් පෙරල්ට වෙන කරන්න දෙයක් නැති නිසා බක්ට අවස්ථාව දෙනවා කණ්ඩායම ලීඩ් කරන්න. බකුත් එයාගේ රාජකාරිය අකුරටම ඉෂ්ට කරන්න වෙනදටත් වඩා ගොඩක් වේගෙන් කණ්ඩායමට නායකත්වය දෙමින් යද්දී එක පාරටම හිම කඩන් වැටෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී පෙරල්ට් කියනවා බක්ට ඉක්මනින්ම වම් පැත්තට ගමන් කරන්න කියලා. නමුත් බක් දකිනවා එයාට උදව් කරන කළු වෘකයා දකුණු පැත්තෙන් ඉඳලා පාරක් පෙන්වනවා. ඉතින් බක් පෙරල්ට්ගේ අන නොසලකා හරිමින් වෘකයා පෙන්වපු පාර ගිහින් කණ්ඩායම බේරගෙන හරිම වෙලාවට ලියුන් ටිකත් අදාළ තැනට අරන් යන්න පෙරල්ට උදව් කරනවා. මේ සිද්ධියෙන් පෙරල්ට වගේම වෙලාවට ලියුම් ටික හම්බුන මිනිස්සුන්ටත් ගොඩාක් සතුටුයි. මේ දේවල් මෙහෙම වෙද්දි අපිට අර මුලින් හම්බුන ජෝන් ඉන්නෙත් මේ ප්‍රදේශයේමයි. ඉතින් ඔහු තමන්ගේ බිරිඳට ලියුමක් ලියලා අරන් එද්දි ටිකක් පරක් වෙනවා. එතකොටත් බක් ඇතුළු කණ්ඩායම යන්න පටන්ගෙන තිබුණත් ජෝන්ගේ කෑ ගැහිල්ල ඇහිලා බක් එකපාරට නතර වෙලා ජෝන්ගේ ලියුමත් අරගන්නවා. මේ වෙලාවේදී ජෝන් අඳුරගන්නවා මේ ඉන්නේ එයාට කලින් හම්බුන බක් කියලා. මෙහෙම කාලයක් යද්දි මේ පළාතට අලුත් ටෙලිග්‍රෑම් සර්විස් එකක් ඇවිල්ලා පෙරල්ට මේ වැඩේ ගොඩක් කනගාටුවෙන් උනන් නතර කරන්න වෙනවා. ඉතින් එයා බක් ඇතුළු පිරිස අරන් ගිහින් නැවතත් බල්ලන් නිකුණන කඩේට බාර දෙනවා. මේ උන දෙයට බක්ටත් අනිත් අයටත් ගොඩාක් දුකයි. කොහොම හරි මෙයාලා ටික දවසක් මෙහෙම ඉද්දී හල් කියලා පුද්ගලෙක් ඇවිල්ලා මෙයාලව මිලදී ගන්නවා එයාලගේ හිම කරත්තේ අදගෙන යන්න. නමුත් ඒකේ බල්ලන්ට අදින්න බැරි තරම් ලොකු බඩු ගොඩක් පඩවලා තියෙන්නේ. බක්ලා කොච්චර උත්සාහ කළත් ඒක පොඩ්ඩක්වත් හෙලවෙන්නේවත් නැහැ. ඉතින් මේ නපුරු හල්ට තරහ ගිහින් එයාගේ සහෝදරයාට කියනවා මේ බල්ලෝ හොඳටම කම්මැලි වෙලා ඉන්නේ, මේ පොල්ල අරන් ගිහින් එයාලට ගහන්න කියලා. නමුත් මේ වෙලාවේදී මෙතෙන්ට එන ජෝන් බල්ලන්ට ගහන්න දෙන්නේ නැතුව කරත්ත හිර වෙලා තියෙන හිම ටික අයින් කරලා කරත්තට යන්න පාර හදලා දෙනවා. ඒ වගේම ජෝන් කියනවා ඔයාලා මේ ගමන යන්න කලින් දෙපාරක් හිතන්න, මොකද දැන් හිම දිය වෙන කාලේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ගියොත් ඔයාලටයි බල්ලොන්ටයි ඔක්කොටම මැරෙන්න තමයි වෙන්නේ කියලා. හැබැයි හල් නම් ඒ දේ ගානකටවත් ගන්නෙ නෑ. පේන විදිහට ඔවුන් යන්න හදන්නේ රත්තරන් හොයාගෙන. මෙයාලගේ මේ මෝඩ වැඩේ ජෝන්ඩ නම් නිකන් බලන් ඉන්න බෑ. මොකද එයාට දුකයි අර අහිංසක බල්ලෝ ගැන. ඉතින් ජෝනුත් මෙයාලා යන මාර්ගයේම පස්සෙන් එනවා. කොහොම හරි බක් ඇතුළු පිරිස ටික දුරක් යද්දී ඔවුන්ට හොඳටම මහන්සි. මොකද එයාලට අදින්න බැරි තරම් බඩු ගොඩක් පටවලානේ තියෙන්නේ. මේ සිද්ධිය නිසා හල්ට හොඳටම තරහ ගිහින් බක්ට වෙඩි තියන්න හදද්දිම ජෝන් නැවිත් බක්ව බේරගෙන ගෙදර එක්කන් යනවා. පේන විදියට නම් බක්ට හොඳටම අසනීපයි. එයා ජෝන්ගේ ගෙදර දවස් දෙකක් විතර හොඳට නිදාගෙන ඉඳලා ඇහැරිලා ඇවිත් එයාගේ කණ්ඩායම හොයනවා. බක් එයාගේ යාළුවෝ ටික නෑ කියලා දැනගත්තම ගොඩාක් දුක් වෙනවා. මේ වෙලාවේදී ජෝන් යනවා බාර් එකට. ඒත් එක්කම බක් ජෝන්ට හොරෙන් එයාගේ පස්සෙන්ම යනවා. කොහොම හරි ජෝන් බාර් එකට වෙලා ඉද්දි හල් එකපාරටම ඇවිත් ජෝන්ට පහර දෙනවා. මොකද එයා බලෙන් අරන් ගියපු බල්ලෝ ටික පැනලා ගිහින් බක් නැතුව ඔවුන්ට කරත්තේ අදගෙන යන්න බැරි වෙලා. මේ වෙන දේවල් ජනලෙන් බලන් හිටපු බක් ඇවිත් හල්ව හපලා එයාගේ ස්වාමියාව බේරගෙන ගෙදර යනවා. අනිත් දවසේ උදේම ජෝන් මැප් එකකුත් අරගෙන එයාගේ නැති වුණ පුතා යන්න ගොඩක් ආස කරපු තැනට යන්න ප්ලෑන් කරනවා. ඒ තමයි හැමෝම රත්තරන් හොයාගෙන යන මැප් එකෙන් පිට තියෙන්නේ මොනවද කියලා බලන්න. ඉතින් ජෝන් මේ චාරිකාව යන්න බක්ටත් ආරාධනා කරනවා. මේක ගොඩාක් දුෂ්කර ගමනක්. මෙයාලා මේ ගමන බෝට්ටුවකින් දින ගණනාවක් යන අතරමඟදී එක එක අකරතැබ් වලට මූණ දීලා මෙයාලගේ බෝට්ටුව හිල් වෙලා ගියාට පස්සේ බක්සා ජෝන්ට පයින්ම ගමන යන්න සිද්ධ වෙනවා. මේ දේවල් මෙහෙම වෙද්දි හල් ඉන්නේ ජෝන් එක ගොඩාක් තරහින්. ඉතින් හල් තුවක්කුවක් අරන් ජෝන්ව හොයාගෙන එද්දි එයා දකිනවා ජෝන් එහෙම මැප් එකෙන් එළියට ගිහපු පාර. ඉතින් එයා ජෝන්ලා පස්සේ යන්න තීරණය කරනවා. මොකද එයා හිතන් ඉන්නේ ජෝන් යන්නේ රත්තරන් හොයාගෙන කියලා. කොහොම හරි අති දුෂ්කර දින ගණනාවකට පස්සේ මෙයාලා අතෑරලා දාපු පාළු ගෙදරක් හොයා ගන්නවා. ඒක අවුරුදු ගානකට කලින් අතෑරලා දාපු පුදුමාකාර ගෙදරක්. එදා දවස ඔවුන් ගත කරන්නේ මේ ගෙදර ඇතුලේ. ඉතින් මෙයාලා මෙහෙම ඉන්නකොට බක්ට වෘකයව කෑගහන සද්දය ඇහිලා එයා හොඳටම බය වෙනවා. එතකොට ජෝන් නම් කියන්නේ බය වෙන්න එපා, ඔය කෑගහන්නේ ඔයාගෙම මුතුන් මිත්තෝ කියලා. අනිත් දවසේ උදේ ජෝන් ගෙදර ළඟ තියෙන ලස්සන ගඟකින් නනා ඉද්දි ඒකේ තිබිලා ලොකු රත්තරන් කෑල්ලක් හම්බ වෙනවා. ඉතින් මේක තමයි මිනිස්සු දහස් ගාණක් හොයාගන්න උත්සාහ කරපු නිදානය. ජෝන් ආවේ නම් රත්තරන් හොයාගෙන නෙවෙයි, උනත් එයාට දැන් ගොඩාක් සතුටුයි.
මෙයාලා මෙහෙම ඉන්නකොට බක් දකින්නවා සුදුම සුදු ලස්සන වෘකයේ ගඟ යහ වැත්තේ දුවනවා. ඉතින් බක් සුදු වෘකයා පස්සේ ගිහින් ඇයත් එක්ක යාළු වෙන්න හැදුවත් වෘකයා නම් බක්ට බය එතනින් යනවා. ආපහු දවසක් බක් කැලේට ඇවිත් ගලක් උඩ ඉඳගෙන වෘකයව දිහා බලාගෙන ඉද්දි ඕන් ගඟ හරහා යන්න ගිහින් එක් වෘකයෙක් ගඟට වැටෙනවා. මේක දැක්ක බක් ඉක්මනටම දුවගෙන ඇවිත් අන්තිම මොහොතේ කුඩාක් අමාරුවෙන් අර වෘකයාව බේරගන්නවා. මේ සිද්ධියෙන් පස්සේ වෘකයෝ බක්වත් එයාලගේ කණ්ඩායමට එකතු කරගන්නවා. දැන් බක් එයාලත් එක්ක හරිම සතුටින් දඩයන් එහෙම කර කර කැලේට වෙලා ඉඳලා රෑට රෑ වෙලා ගෙදර එනවා. දැන් ජෝන්ටත් තේරෙනවා බක්ගේ ලොකු වෙනසක් තියෙනවා කියලා. ඉතින් ජෝන් තේරුම් ගන්නවා බක් දැන් එයාගේම පවුලයට එකතු වෙලා ගොඩාක් සතුටින් එයාලගේ රාජධානියට වෙලා ඉන්නේ කියලා. ඉතින් ජෝන් බක්ට කියනවා ඔයා ඔයාගේ පවුලයාත් එක්ක සතුටින් මෙහෙට වෙලා ඉන්න. මම ආපහු නගරයට යනවා කියලා. අනිත් දවසේ උදේ මෙයාලා දෙන්න මෙහෙම ඉන්නකොට සුදු වෘකයා ගඟ ළඟට එනවා බක්ව හොයාගෙන. ඉතින් ජෝන් කියනවා මං හෙට නගරයට යනවා. මම යන්න කලින් කොහම ආරෑවිත් මාව බලලා යන්න කියලා. එදා දවසේ රෑ හල්ලවිත් ජෝන්ව හොයාගෙන. ඉතින් මේ වෙලාවේදී ජෝන් තිබ්බ වෙඩි පාරක් නිසා මුළු ගෙදරම ගිනි ගන්නවා. කොහම හරි මෙයාලා දෙන්නගේ රණ්ඩුවෙන් හල් ජෝන්ට වෙඩි තියනවා. ඉතින් නවතින්නේ නැති නපුරු හල් ජෝන්ව ඉවරයක් කරලා දාන්න හදද්දිම කැලේ ඉඳලා ආපු බක් හල්ව හපලා දාලා එයාව ඇවිලෙන ගිනිගොඩට ඇදලා දානවා. නමුත් ජෝන්ට හොඳටම අමාරුයි. ඉතින් බක් ජෝන්ට තුරුළු වෙලා එයාගේ අන්තිම හුස්ම යනකම්ම එතෙන් වෙලා ගොඩාක් දුකෙන් බලාගෙන ඉන්නවා. අනිත් දවසේ උදේ සුදු වෘකයා ඇවිල්ලා බක්ව එයාලගේ කැලේට එකතු කරගෙන යනවා. මෙහෙම කාලයක් යද්දි මෙයාලා දෙන්නට ලස්සන පැටව් හම්බෙනවා. දැන් බක් තමයි කණ්ඩායමේ නායකයා. ඉතින් බක් කැලේ ඉන්න අනිත් අයවත් පරිස්සම් කරගෙන ගොඩාක් සතුටින් ජීවත් වෙනවා. ඉතින් මෙතනින් මේ මූවි එක අවසන් වන අතර මේ වගේ ලස්සන මූවිස් ඉස්සරහට බලන්න දැන්ම අපේගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම මේ මූවි එක ගැන ඔයාගේ අදහසත් comment කරන්න අමතක කරන්න නම් එපා.